ආයුබෝවන් මම ජ්‍යොතිෂවේදී පත්මසිරි බණ්ඩාර ජ්‍යොතිෂ සම්බන්ධ විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලබනවා මේකට ප්‍රධාන හේතුවක් වෙනවා ලංකාවේ බොහෝ ජ්‍යොතිෂවේදීන් ප්‍රකාශ කළම ප්‍රකාශ ඒ 2019 11 මාසයේ 16 වෙනිදා ජනාධිපති වර්ණයේ සම්බන්ධවයි මෙතනදී මම ඒ ජ්‍යොතිෂවේදීන් සම්බන්ධව කළබඳ ප්‍රකාශ කීපයක් මම කියන්නම් එහෙනම් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනවා මම මූලික සිද්ධාන්ත හරහා තමයි ජ්‍යොතිෂය සම්බන්ධව මූලික සිද්ධාන්ත හරහා තමයි මම මේ ප්‍රකාශය සිදු කරන ලබන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරලා තිබුණු ජ්‍යොතිෂවේදීන්ට මම කියනවා මෙන්න මේම වරද්දා ගැනීමක් සිදු කරගෙන තියෙනවා එනම් එක්තරා ජ්‍යොතිෂවේදියෙක් කියලා තිබුණා ගුරු මාරුවක් සිදු වුණා නොවැම්බර් මාසේ 5 වෙනිදා මේ ගුරු මාරුව සමග එනම් සජිත් ප්‍රේමදාස මහත්මයාට විපරිත රාජයෝගයක් උදා වුණා. සජිත් ප්‍රේමදාස මහත්මයා ලග්නය ගත්තොත් උසම ලග්නේ. ඉතින් උසම ලග්න හිමියන්ගේ ගුරු අටවැන්නට තමයි මාරු වුණේ. ගුරු අටවැන්නට මාරු වුණා ගුරු අට අධිපති වෙනවා. දුෂ්ටස්ථානාධිපතියෙක් දුෂ්ටස්ථානයක සිටීම ගෝචරෙන් පැමිණීම හෝ එක විපරිත යෝගයක් සිදු වෙනවා. මේ විපරිත රාජයෝගය නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා රජ වෙනවා කියලා තිබුණා. නමුත් මේ විපරිත රාජයෝගයේ සජිත් ප්‍රේමදාසට බලපෑමක් සිදු වන්නේම නැහැ. හේතුව තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ උසඹ ලග්නේ. එනං උසඹ ලග්නේ හිමියට අයිති වෙන්නේ සිකුරු. ලග්නාධිපති වෙන්නේ සිකුරු. එතකොට ගුරුගෙන් ඇතිවෙන රාජයෝගයක් සිකුරු රජ වෙකරවන්නේ කෙසේද? ගුරු සිකුරු සදා වෛරක් කියලා තියෙනවා. ඒ කියන්නේ ගුරුගෙන් ඇතිවෙන රාජයෝගය සිකුරු හිමි උසම ලග්න හිමියට කෙසේවත් බලපාන්නේ නැත. තව ජ්‍යොතිෂවේදියෙක් කියලා තිබුණා උච්චක ලග්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ. එතකොට කුජමාරුවක් සිදු වුණා. කුජමාරු සිදු වුණේ නොවැම්බර් මාසයේ 10 වෙනිදා. එතකොට කුජගහයා ගියා 12 වෙනිදාට. මේ ලග්නාධිපති 12 වෙනිදාට ගිය නිසා ඉතාම අසුබයි. ඒක නිසා එතුමා වටා සිටින නොයෙකුත් පිරිස හැර යනවා. මේක සිදුවන්නේ නැහැ. හේතුව තමයි ලග්නාධිපති 12 වෙනිදාට ගියම අසුබයි. නමුත් ලග්නාධිපති තවත් ස්ථානයකට හිම්කම් කරන එනම් 6 අධිපති. 6 කියලා කියන්නේ දුෂ්ටස්ථානය. එනම් දුෂ්ටස්ථානාධිපති දුෂ්ටස්ථානයක යෑම ඉතාම සුබ වෙනවා. මේ නිසා මේ කියපු කාරණයත් මම කියනවා වැරදි කියලා. මම එතින්ද සිදු කිරීමට යනු ලබන්නේ 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපති වර්ණය සම්බන්ධයෙන් කවුද දිරන්නේ කවුද පරදින්නේ කියලා. මට විග්‍රහ කරන්න පුළුවන් 1977 ඉඳලා සියලුම ජනාධිපති වර්ණ තත්කාල කේන්දරයන් අනුව දිනුවේ කෙසේද කියලා. නමුත් මම මෙහිදී මේ විග්‍රහයක් සිදු කරන ලබන්නේ 16 වෙනිදා ඉර උදාව අනුව තත්කාල කේන්දරයට අනුව දිනන්නේ කවුද කියලා. ඉර උදාවට අනුව අපි ස්ථාවර මැති වර්ණ කේන්දරයක් සාදා ගන්න ලබනවා. මොකද ජනාධිපති වර්ණයක් හරි මහා මැති වර්ණයක් හරි දිනන්නේ කවුද කියලා බැලීම සඳහා. මෙතනදී ස්ථාවර මැතිවරණ කේන්දර සාදගොල් ලබන්නේ අපි ඡන්දේ පාවිච්චි කරන වෙලාවට. සාමාන්‍ය උදේ 7ට තමයි අපිට ඡන්දේ පාවිච්චි කරන්න සිදු වෙන්නේ. උදේ 7ට ස්ථාවර මැතිවරණ කේන්දරයක් සාදාගත්තාන් පස්සේ එන්නේ උච්චික ලග්නය. මෙතනදී තත්කාල කේන්දරයේ උච්චික ලග්නය අපි මෙහිදී ගන්න ලබන්නේ රජේ නියෝජනය කරනවා 10 වැන්න, විපක්ෂේ නියෝජනය කරනවා 4 වැන්න. එතකොට ඒ දෙකෙන් වඩා බල කවුද කියලා බලනවා. එතනදී රජ නියෝජන කරන 10 වැන්නාධිපති රවිගහයා ඉන්නවා 12 වැන්නේ. රවිගහයා ඉන්නේ නීච වෙලා ඉන්නේ 12 වැන්නේ. එතකොට විපක්ෂේ නියෝජනය කරන ලබන 4 වැන්නාධිපති සෙනසුරු ගහයා ඉන්නවා 2 වැන්නේ. 2 වැන්නේ මිත්‍රව ඉන්නවා. ඒ කියන්නේ මිතුරු රාශියක ඉන්නවා. ඒ වගේම ඒ 2 වැන්නේ ඉඳලා තමන්ගේ රාශියට එනම් 4 වැන්නට දුෂ්ටියක් තියෙනවා සෙනසුරු කියන. ඒ වගේම 4 වැන්නේ ඉන්නේ ශ්‍රේෂ්ඨ ගුරුත් එක්ක යෝග වෙලා. රවි 10 නියෝජනය කරනවා නීච වෙලා ඉන්නවා. එතකොට 4 විපක්ෂේ නියෝජනය කරනවා සනි. සනි ඉන්නවා ගුරුත් එක්ක ශ්‍රේෂ්ඨ වෙලා සනිගෙන් දුෂ්ටියක් වෙනවා 4 වැන්නට වඩා පෙබල. එහෙනම් මේ 10 වැන්නෙන් සහ 4 වැන්නෙන් 4 වැන්න. එනම් රජය පරාජයටපත් වීමත් විපක්ෂය ජයග්‍රහණය වීමත් සිදු වෙනවා. එනං විපක්ෂය නියෝජනය කරන අපේක්ෂකයා වෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඉතාම පහසු ජයග්‍රහණයකුත් රජය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස මහත්තයාට ඉතාම
අන්ත පරාජයකුත් මෙමෙ මැතිවරණයේදී සිදු කරනවා කියලා වගකීමේ හේතුව මා ප්‍රකාශ කිරීමට කැමතියි.